හරි සුබ දැසනක් වේවා මගේ පැටව ඔක්කොටම ඉතින් කොහොමද ජීවිතේ අපිට ඊයේ දවසේ ගිය සතියේ නම් කන්දිය කරගන්න දරුවෝ ගියා මේ ගොඩක් ඇත්තත් එක්ක ලබුතේනේ විසේ විද විසන් දෙවීමක් තිබුණා මම ඔයාලට මනවිදයක් දුන්නා මම හිතන්නේ හැමෝටම හම්බුණා සිද්ධාරට එන්න නොලැබීම නම් උදේ දුක සිද්ධාරට මම හරිම ආසාවෙන් ඉන්නේ නැහැ මොකද මට ජොලි දුව දරුවෝ ගොඩාක් ඉන්නවා ඉතින් ඔයත් එක්ක එකතු වෙන්න බොහොම ආසාවෙන් උනන්දු වෙමින් ඉන්නේ මම ඉතින් මේ නමුත් කී සතේ වන්දිය කරගෙන වැරෝ ගියා සහ මගේ පුතාට කියුට් එක ලැබුණාද ගෲප් එකට දැම්මා පැටෝ මම ගෲප් එකට දැම්මා කියුට් එක ලැබුණාද කියලා මට කියන්න ඉපරු මැසේජ් එකක් එවා ලැබුණාද නැද්ද කියලා මැසේජ් එකක් එවන්න ඕ ලැබුණා 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 හරි හැමෝටම ලැබුණා නේද ලැබුණා ලැබුණා මම ගෲප් එකට දැම්මා මැසේජ් මේ කියුට් එක ఫోటో ගහන්න ලැබුණේ කමක් නැහැ ඒකට කමක් නැහැ මට අදාවේ කමක් නැහැ හරි ලැබුණ බොරු කියන්නේ නැපා අපිට වහිනවා මේ හඩත් අහිනවා කිසිම අඩුපාඩුවක් නැතුව තියෙන එකම දේ මේ දවසර වැස්ස නේද ලැබුණා ඒත් පින් කරගත්තේ නැහැ ඒකට කමක් නැහැ ඒකට කමක් නැහැ සාද මම අන්තිම නාවේ සර් තාම බහිස්රාවි පද්ධති ඉවර කරේ නෑ අනේ මම ගිය සතියේත් ඔක්කොම ටික කියලා දුන්නේ මිනිස් සතිය බහිස්රාවි පද්ධතිය ගැන සම්පූර්ණයෙන් කරන්නේ නේද මම බහිස්රාවි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවර කරා බැටි ඔව් ඔය පන්ති ආවේ නැද්ද अदे බොහොම ලස්සන කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙන චුටිපතේ මෙන්න මෙයා ගැන පොඩ්ඩක් ඉන්න කොහමද පෙන්නලා මෙන්න එමුලොත් ෂෝ හරි මෙන්න මෙයා මේ බලන්න මෙන්න මෙයා නේද ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි කියන මෙන්න මේ පාඩම තමයි කතා කරන්න හදන්නේ මේ වගේ පිට කවරයක් ඇති මෙන්න මේ ටික ඕ ටික තමයි අපි කතා කරගෙන යන්න හදන්නේ නේ පස්ස උදානම් නේද මාත් කියන්නේ අපි යමු
මෙයන් උදේ මේ ඔයා මොනවාද ප්‍රභා සංශ්ලේෂණය ගැන දන්නේ? ඔයා මොනවාද ප්‍රභා සංශ්ලේෂණය ගැන දන්නේ? ප්‍රභා සංශ්ලේෂණය මොනවාද ප්‍රභා සංශ්ලේෂණය ගැන දන්නේ? ඔව් අන්න ඒක තමයි අද දවසේ මාතෘකාව. ඉතින් මේ බලාපොරොත්තු ටික කියලා ඉන්නන් ඉස්සෙල්ලාම පුතා මේ අද නම් ටිකක් වැඩිපුර ඇත් එක්ක උගන්වන්න කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි වෙලාවක් අපි පාඩමත් එක්ක රැඳෙන්න බලාපොරොත්තු වෙන ප්‍රභා සංශ්ලේෂණයේ කියලා කොටසට මට දීලා තියෙන පැයකමාරනේ එයාත් එකමාරදී අපි ගොඩක් ලොකු දෙයක් ප්‍රමාණයක් ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනවා. දෙවැනි එක අපි අද ප්‍රභා සංශ්ලේෂණයේ ලස පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණය අපිට විද්‍යාගාරක කරන්න පුළුවන්. එයාටයි මටයි එකතු වෙලා කරන්න අමාරු. මොකද ඒකට තවම ගොඩක් දේවල් වුමනා වෙන නිසා රසායන ද්‍රව්‍ය වුණා වෙන නිසා එයා ගාවයි මංගල රසායන ද්‍රව්‍ය තියෙනවා. නමුත් ඒ සාමාන්‍යකට විතර ඇරේන්ජ් කරලා කරන එක ටිකක් අමාරුයි. නමුත් මට පුළුවන් ඔයා වීඩියෝ එකකින් පෙන්නන්න. අපි ඔන් දවසක අපි දෙන්න හම්බුනායින් පස්සේ මේ ඔන්ලයින් ක්ලාස් එකේදී මට මෙයාව කරලා පෙන්නන්න පුළුවන්. ඒතකොට මේ අන්නේ බොහොම ලක්ෂණ පරීක්ෂණයක එකක් පෙන්වන්න බලාපොරොත්තු ඉන්නවා. සහ අද දවසේ මේ බෑගමාරව නිමා වෙන්න කලින් මම ඔයත් එක්ක බොහොම රසවර දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ටික දන්නවද දන්නේ නැහැ. අපි සිද්ධාහාර වැඩසටහනක් එක්ක හම්බ වෙන හැම දවසකම මේ නිරංගව සර් පන්තියක් කරන හැම දවසකම අපි හැම මේ පාඩමට අදාළ නොවන කිසිසේත්ම පාඩමට ගෑවෙන්නේ නැති වෙනම අරුම පුදුම දෙයක් කීපයක් ගැන කතා කරනවා. අද දවසේත් මම චුටි පිටත් එක්කලා මම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එන්නකො ප්‍රභා සංශ්ලේෂණය. පුතා ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන වැදගත් ප්‍රතික්‍රියාවක්. I think එයාට සම කරන්න පුළුවන් මේ ලෝකේ වෙන සුදු ප්‍රතික්‍රියාවක් නැහැ. ප්‍රභා සංශ්ලේෂණය තමයි. එයා තමයි පුතා මේ ලෝකේ තියෙන වැදගත් ප්‍රතික්‍රියාවක්. එයා නොතිබ්බනම් ඇත්තමයි පුතේ මේ පෘථිවිය මත කිසිම ජීවියෙක් කියන එකේ ජීවත් වෙන්නේ නැති වේ. පුතා මේ මං එච්චර විශ්වාසයෙන් කියන්නේ මොකද දන්නවද? මේ මං එච්චර විශ්වාසයෙන් කියන්නේ මේ තියෙන ඡාන්තියක් වත්. මේ තියෙන ඡාන්තිය. මේ ඡාන්තියට ඡාන්තිය ආහාරයට ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා නේද? මේ ගහ කඩාගෙන කන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ශාකය තංගුල ගහ කන්න ගොඩක් කට්ටිය ඉන්නවා. උදාහරණයක් විදියට මෙන්න මෙයා ගැන හිතන්න. මෙන්න මෙයා මේ ශාක කන්න ජීවත් කාල ජීවත් වෙන ඉන්න කෙනෙක්. බලන්න මගේ ආගමි ලස්සන. මේ නියම නිර්මාණ ශිල්පියෙක් කම මේ අරක. ඒක අපේ ඉන්නේ නෑ නේද ලොකුට අදින්ද? මෙතන ලොකුවත් තිබ්බට මේ කැමරාවේ මේ ස්ටුඩිය ගන්න. පෙන්හරක මේ මෙන් හරක ඉන්නවා මේ කලකවර ඊළඟ මොහොතේදී කන්නේ මෙන්න මේකේ ඉන්නවා මෙයා කවුද සිග්නේ කියනවා එන්න බලපෑ මොකේද මේ කඩි කමන්නේ සිරිකවල ඉන්නවන නිසා එතන ගහ කඩාගෙන හරක කනවා හරකව මොකල් කන මෙන්න මෙයා කනවා කවුරුන්ද සිංහයා කනවා. ගහේදී විචි කෑම ටික හරි ගහට පොයින්ද කෑම ගහට පොයින්ද කෑම ගහට පොයින්ද කෑම පොයින්ද එයා කන්නේ කියන්න මට කොහොමද කන්නේ කියන්නේ ඉතින් ගහකට කන්න ඕන වෙන විදියක් නැහැ ගහකට කන්න දෙන්නේ මෙන්න මේ විදියට මෙන්න සූර්යයා ඉන්න
මේ සූර්යයාගේ ඉඳලා පුතේ සූර්යාලෝකය මේ ගහට වැටෙනවා. වැටුණයින් පස්සේ මේ ගහ තව දෙයක් කරනවා. මතක් කරන්න ඔයා අයවතර විද්‍යාව කතා කරා. කාබන් ඩයොක්සයිඩ් වාතය තුලා ගන්නවා. තව වෙන මේ යටින් ජලයක් තුලා ගන්නවා. මේද කොහොමද පුතේ සූර්යාලෝකයක් වැටෙනවා. කාබන් ඩයොක්සයිඩ් තුලා ගන්නවා. ජලයක් තුලා ගන්නවා. आहार වැඩි ශක්තියකින් දුවල දානවා 100. එහෙම නෙමෙයි නේද? සජිවනේ ඉතින් මේ මං කිය අන්නේ ග්ලූකෝස් හදන්න පුළුවන් පැත්තම යාට සූර්යාලෝකයයි කාබන් ඩයොක්සයිඩ් ජලයයි යාගෙන තමන්ගේ ආහාර පිට තමන්ම හදන ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය කරන්න පුළුවන් හරිත ශාක වලට විතරයි. ඊළඟ ෂොට් එක හම්බෙන්නේ කාටද? ශාක භක්ෂකයෝ ටික නැවෙන්න ලැජත්තා.
එතකොට ළමයි ඒ ශාක භක්ෂණය මත රඳාපෑව කරනවා. ඩයිනෝසර්ලා වගේ සත්තු නැමත නොයන විදිහට ඩයිනෝසර් එක රුක්කේ දාතර මස් කිලෝ 3-4000ක්වත් ඕන. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඕන. ඒ වගේ දරුණු මාංශ භක්ෂකයෝ මේ පෘථිවි තලයෙන් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. එහෙනම් උතේ ගස්කොලන් නැති වෙච්ච දවසට ඔයාටයි මටයි වෙන්නේ ඩයිනෝසර්ලා සිද්ධ වෙච්ච දේම. එදා වටේ විදිහේ තියෙන ගස් ටික ආරක්ෂා කරගන්න. මෙයා ග්ලූකෝස් හදලා මේ ආහාර දැන් ඔයා හිතාවි අපි ගම කොට දෙයි තනකොළ. තනකොළ මොකටද අපි? අපි තනකොළ කනමයි. එහෙම කියලා ඔයා හිතයි නෑ නේ. තනකොළ හරි වැදගත්. තනකොළ කාලා එන සතුන් තමයි අපි කාර ජීවත් වෙන්නේ. මේ අපි තනකොළ නොකරවව හැබැයි අපි තනකොළ කන සතුන් කාර ජීවත් වෙනවා. ඇයි තනකොළ වලින් අපි ඔක්සිජන් දෙන්නේ? දෙනවා. ඉත උදේ හරිම වැදගත් නේ. උදේ අනේ විනාඩි කමාර දෙන්න. සංගරණ ගන්නත් නෑ. පගලියර පුතියද ගත්තා නම් ෂෝ හොඳ පැටියා වගේ ඇඳගෙන අපි ලස්සන දෙයකට යන්න. ඔන්න මම විනාඩි දෙකක් කතා කරන්නේ. නා දෙකක් වැඩි එකක්. එකමාරක් කතා කරන්නේ. සංගරණ දෙක මගේ පුතා හොඳ පුතා වගේ.
හරිදෝ ලිව්වදෝ හරි පිට එකක් දෙන්නක ලියව බබලා ඕකේ ලයි මැසේජ් යන්න ඇන්ඩල් කියලා ඕකේ මැසේජ් යන්න ආව් තැන්කියු ඒකනේ මම මේ අදවසරේ බබලාට මෙච්චර ආදරේ බලන්න තැන්කියු සෝ මච් ඈ ෂොක් කනේ බු පිට එක තමයි හරි හරි යෝ හරි යෝ හරි යෝ හරි දැන් මොන්නේ මෙයා මොකද කරේ ප්‍රභා සංශ්ලේෂණය කරා අපි ටියුට් එකටත් යමු දැන් මන් දන්නා හැමෝම ගාව ටියුට් එක නැහැ ගොඩක් අය ගාව හැමෝම නේ ගොඩක් අය ගාව ටියුට් එක නැහැ ඒකට කමක් නැහැ ඔයාට පුළුවන් සුදු පුතේ මේකේ ඉස්තන තේන වචන ටික විතරක් මේ පොතේ ලියාගෙන යටින් අර පුළුවන් නේද පුළුවන් ඊට පස්සේ ඔයාට මේ මේ වැඩේ වලට ගන්න පුළුවන්. මේ බලන්නකො. මෙන්. Yes. ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය තමයි පාරමී මාතෘකාව. බොහොම ලස්සන මාතෘකාවක් චුටි පුතේ. අපිට 6 දි හම්බුණා. දැන් ඔන්න 8 දි හම්බ වෙනවා. ඊළඟට ආයෙම සැරයක් 11 අවසර දි හම්බ වෙනවා. ඊළඟට ඔලෙවල් එක්සෑම් එකට හම්බ වෙනවා. උදේ අනිවාර්යෙන් ඔලෙවල් එක්සෑම් එකට මේකෙන් ප්‍රශ්නයක් එනවා. ඔලෙවල් එක්සෑම් එක 11 අවසරෙදි එක්සෑම් එකට එනවා. ඉන්දා උඩට අරගෙන යන විශේෂම ආගේ ඔච්චර පාඩම් ගොඩක් තියෙනකොට මම මේ පාඩමම සිද්ධාහරහා උගන්වන්න ගත්තේ මේ වඩ හරි වැදගත් වෙච්ච උදේ. මේ පාඩම ජීවිතේට හරිම වැදගත් වෙයි. ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය. ශාකයන් අප ජෛව ගෝලය තුළ ජීවත් වන්නා වූ සුවිශේෂීම ජීවී කාණ්ඩය. ආයෙ මොනවාද? මයන්න බුද්දම්ම මොමේ සුවිශේෂීම ජීවී කාණ්ඩයයි යම් දිනක මිනිසා මේ පිටින් තුරන් හොත් ජෛව ගෝලයේ පැවැත්මට කිසිදු ගැටලුවක් ඇති වෙනවද නෑ එහෙනම් යන්නේ කිසිදු ගැටලුවක් ඇති නොවේ පැවැත්මට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නොවේ නමුත් ශාක ජෛව ගෝලයෙන් තුරන් හොත් ජෛව ගෝලය තුළ තව දුරටත් ජීවීන් ජීවත් නොවනු ඇත. ඊතරම්ම වැදගත් කාර්යභාරයක් ශාක විසින් ඉටු කරනු ලබයි. මෙම කාර්යයන් මොනවාදයි අධ්‍යයනය කරමු. ඔහොම කියලා තමයි වැඩේට යන්නේ. නේද? ප්‍රභාසයෙන් ජෛව ගෝලය තුළ සිදුවන වැදගත්ම ක්‍රියාවලියයි සමස්ත ජෛව ගෝලයටම ආහාර සපයන ලබන ප්‍රධාන ප්‍රතික්‍රියාව මෙයයි. මේදී සිදුවන ප්‍රතික්‍රියාව මෙසේ ලියා දැක්විය හැකිය. චුට වැඩිව ලියන්නකො. කාබන් ඩයොක්සයිඩ් මෙන්න මෙතන ජලය එන්න ඕන. බේස් තැනේ ඉන්න ඕන ජලය කාබන් ඩයොක්සයිඩ් එකයි අරගෙන ආලෝක ශක්තියෙදී ග්ලූකෝස්. උදේ ග්ලූකෝස් ග්ලූකෝස් ලියන්නකො. අල්ගයන්න ලූකෝස් කිය. ග්ලූකෝස් ධන ඔක්සිජන් ග්ලූකෝස් ධන ඔක්සිජන් මෙහෙම නෙන්නේ එසේනම් ප්‍රභා සංශේෂණ ප්‍රතික්‍රියා මිසෙ විස්තර කළ හැකිය ශාක් ආනිග්නි අනිත් එක වැදගත්ම දේ කියන ගලෝ කියන්නේ චරුදේ ආලෝක ශක්තිය යටි අනේ ලියන්න මෙන්න මෙතන මොකක් කියලා හරිතප්‍රද කියලා කොළපාට ශාක් වල දෙන කොළපාට කොටස් මතින් තමයි ඔය ආහාර නිෂ්පාදනය කරන්නේ කොළ ගෙඩි දළු අන්නේ වගේ කොළපාට දේවල් වලින් තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒ කොළපාටට හේතු වෙන ඒවා ඇතුලේ හරිතප්‍රද කියලා නිසා. ඉතින් හරිතප්‍රද කියලා අනිවාර්යයෙන් ලියන්න. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ආලෝක ශක්තිය හරිතප්‍රද මෙන්න මෙතන ග්ලූකෝස් ධන ඔක්සිජන්. එසේනම් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව මෙසේ විස්තර කර හැකිය. මෙන්න මේ තියෙන දේවල් ලියමුද අපි. ශාක තුළ ඇති හරිතප්‍රදමගින් මෙන්න මේ දෙන්නගේ නම ලියමු. කාබන් ඩයොක්සයිඩ් හා ජලය යොදාගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය යොදාගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය යොදාගෙන
යොදාගෙන ආලෝක ශක්තිය ඇති විටදී ආලෝක ශක්තිය ඇති විටදී ආලෝක ශක්තිය ඇති විටදී ඇතිවිතදී ග්ලූකෝස් නිපදවා ඔක්සිජන් පිට කිරීම ග්ලූකෝස් නිපදවා ඔක්සිජන් පිට කිරීම ප්‍රභා සංශ්ලේෂණය ලෙසින් හැඳින්වේ. පිටකිරීම ප්‍රභා සංශ්ලේෂණය ලෙසින් හැඳින්වේ. හරි. උදේ අපි මැජික් එකට යමු. අද මම ඔයාලට පොරොන්දු වුණා මැජික් එකක් කරනවා කියලා නේ. ඔයත් බඩු ගෙනලා තියෙන්නේ ඔයත් මාත් එක්කලා මේ වැඩේ කරන්න ඕන. ඒක හරි ලස්සන දෙයක්. මේ මැජික් එකට හේතු වෙන පුතා මම ඔයාලට මැජික් එකට බඩු ගේන්න කිව්වා නේද? හැබැයි මේ ගිය සතියේ පන්තිය තිබුණේ නැහැ. මට කියන්නනේ ඔයාලට මම මැජික් එක බඩු ගේම් නෑ නෑ මම ඔයාලට ගේම් කීවනේ නෑ මට මතක නෑ මං ගිහින් පන්ති තිබ්බ නෑ අනේ රටාන්ට දිරු මම කීවසු ඉති මන්ද මං කියන්නේ හදේ යන්නේ මොන් අරේ දිවන්දමක් අරගෙන ඉන්න කියන්නේ මැජික් එක කරාද? අනේ පුතා ගිය සතියේ මේ වැලේ වැඩි කෑවනේ මේ මිදුළු බලමන්නේ. මට උමනාගේ කරගන්න බැරුව කියන්නේ. මේ දැන් ඉඳින් ආව තවත් සතියකට පස්සට යනවා නේ වැඩි. කමක් නැහැ. අපි දෙ සතිය පස්සට ගියදී මේ වැඩි කරනවානේ. චොටි වැටියා මට ලබන සතියේ එනකොට පීරිසියක් අරගෙන එනවා. පීරිසි කියන ඒවා දන්නව නේද? අර තේක යටි කියලා දෙන පීරිසිය. අන්න එහෙම පීරිසියක් අරගෙන එන්නට ඕන. හොඳද? ලියන්න පීරිසියක්. යක්. පීරිසියක් ඕන. පීරිසියක් ඕන. එහෙනම් පිරිසියක් ඕනා ඊට පස්සේ ඉතින් චුට්ටක් විතර කට ලොකු මේ වීදුරු බෝතලයක් ඕන කට ගොඩාක් හීන එකක් තුල හරියන්නේ නැහැ නේද ඒ කියන්නේ ඉටිපන්දමපත් ඉටිපන්දම ඇතුළට දාගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකේ එද කට ටිකක් ලොකු එකක් ඕන. මේ මට ඕනේ මෙන්න මෙහෙම ඉතිපන්දම පත්තු කරවෙන් පස්සේ මට ඒ බෝතලේ මෙන්න මෙහෙම වහා ගන්න ඕන එක. මෙන්න මෙහෙම වහා ගන්න පුළුවන් වෙනවා. ඒද කට ගොඩාක් කුඩා එකක් නුත් තමයි මට මේ වැඩේ මැජික් එක කරගන්න බැහැ. ඒ වුණත් වැඩේ මාර්ථ වෙනවා. තේරුණාද? ඔයාට උවමනා වෙන්නේ කට ටිකක් ලොකු බෝතලයක්. ඒක මොකක්ද කියන එක ඔයා තීරණය කරන්න. ඔයා මොකක්ද කියන්නේ කියලා ඔයා තීරණය කරන්න. කොහොමද කට ටිකක් ලොකු බෝතලයක් ඕනේ. හරිද? අරගෙන ඉන්න තව
එක්කෝ නිල් වතුර එහෙම නැත්නම් එයාගේ අම්මා ගාම ඇටි කේක් හදන ඔය බීම හදන්න ගිනාපු කලරින් නැති කලරින් චුට්ටක් මොනා හරි තමයි නෑ මේ මොන පාටක් වුණත් කම නෑ කලරින් ටික එක්කෝ නිල් ගේන් නිල් වතුර ගේන් නෑ නිල් වලට වඩා කලරින් ලස්සනයි එක් කලරින් නැත කුකුල් සයන් ගේන් රුපියල් පහ ඇයි කුකුල් සයන් ටික පීරිසියර දැම්ම පීරිසියෙන් ගන්න දෙයක් නැති වෙනවා අම්මගේ මට බැලුම් ආන්න නේද කුකුල් සයන් ගේ මේ පා මේ කුකුල් සයන් ටික පීරිසියර දැම්ම එහෙම සමහරක් වෙලාවට යමයි ගන්න නැති වෙයි ඒ මොනොත් අම්මගේ මට බැලුම් ඕඩියයි ඔයාට ගුඩියයි මට බැලුමයි ඔය නිරංග සයන් කියන කියනවා වගේ මම කිව්වා මගේ වල බලන්න ඔයාට නැති ගුඩියක් දෙන ටෝන් ගාල එක මේ අම්මා කුකුල් සයන් ගේ આવොත් එහෙම පීරිසිය ගන්නානේ අම්මෝ ගහන තරම් නේද මේ බබාලට අම්මා ගහනවනේ අනේ මන් දන්නා ගහන බෝ ඉතින් එහෙනම් මේ කුකුල් සයන් ගේන්න එපා අර කෑම වලට දාන්න වැඩි තරකාලෙන් තියෙන ඩයි කේක් වලට බීම වලට දාන්න අනේ ඩයි එකක් හරි බැරි මනින් නිල් වතුර ටිකක් අරගෙන ඒක කමන්න නිල් වතුර පිරිසිල ගාවනවා යනවා ඔන්න ලබන සතියේ වැඩේ අපි පරීක්ෂණය කරන්නේ මැජික් චෙක් කරනවා සියලු දෙනාම රැගින හැමිනිය යුතුයි ඒවා ටික ඔක්කොම හොලේ හරිද हाँ किया ना को हाँ किया ना इकपन हाँ किया ना हाँ किया ना देंग करान ना को आओ या मत किया ने मी को या नेतू मत थानी मत रान के लग अरे तबलक ने मन मंगा पड़ती थी बोल रहे थे पंद्रवाई में पिंचे मंगे लगे मर में हैप्पी टीचर्स डे අනේ බොහොම ස්තුතියි. Thank you මගේ පුතේ. මගේ ජීවිතේ මන් දෙ ලැබපු ලොකුම තෑග්ග තමයි ගුරුවරයෙක් කියන්නේ. ඔයා කියන්නේ මට තනියම පරීක්ෂණය කරන්න කියලාද? අනේ ඒතර ඕගොල්ලෝ මම හොඳට පරීක්ෂණය කරනවා ඔයා කට අරගෙන බලන්න ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ නේ. දැන් අපි හොයාගන්න නම්බඩු බෝතලයක් හොයාගන්න නේ මොයි ඔක්කොම හොයාගන්න නිල් අපටේ පුළුවා මේ ඉපදන්න පුළුවා මේ මම හිතන්නේ බෝතලයක් හොයාගන්න පුළුවා මේක පුතා මේ ඔයා දැකලා තියෙයිද අර මේ කෝඩියල් බෝතල් තියෙනවා පුතා සමහර ජෑම් බෝතල් තියෙනවා ටිකක් කටලොකුයි දැකලා තියෙයිද අන්නේ ආන පට්ට හොඳ නියමෙට වැඩ කරගන්න අපේ ගෙදර නෑ पत्त कर නෑ නෑ මේ ප්ලාස්ටික් දෙවිදුරුද බුදු අම්මෝ වීදුරු එතන ඔකල ගිනි ගන්න ප්ලාස්ටික් එකක් හරියන්නේ විදුරු එකක් හරියන්නේ බඩු බෝඩ් එකේ ලියන්නකෝ හා ලියන්න පුතා මට ඕන මේ විදුරු බෝතලයක් ඕන විදුරු බෝතලයක් ඕන මෙන්න මේ වගේ ඉපන්දමක් ඕන ඉතිපන්දමක් ඕන හව අර පීරිසියක් ඕන පීරිසිය තේ හදලා දෙන්න අර ඔන්නෝ තියලා නේ ඔන්නෝම තියලා ඔන්නෝම තේ හදලා දෙන්න පීරිසිය තියෙන්නේ මෙන්න මේ පීරිසිය අන්නේ පීරිසියක් ඕන පීරිසියේ පාට නම් එච්චරම ගැටලුවක් නැහැ මොක වුණත් කමක් නැහැ පීරිසිය පාට අවුලක් නැහැ අරගෙන ඉන්න අභිලාෂණ මැජික් එක පොදු දෙනාල අපන් සතියේ මේ විද්‍යා මැජික් එක අරුණු උදු මේකක් තමයි හරි ඔන්න මේ ලබන සතියේදී අරගෙන ඉන්න මේ මැජික් එක අපි කරමු හරිනේ හා එතකොට ඔන්න මෙයාගේ ඇතුලේ ග්ලූකෝස් නිබද වෙනවා चुट्टा चुट्टा दुट गल अभी
ලස්සන වීඩියෝ එකක් බලමු. මේ අහන්නකෝ. දැන් මෙන්න ශාන්ති හරි. මෙන්න මෙයා පොළොවට සම්බන්ධ වෙලා තියෙනවා. මම ඉතින් ඔය ගොඩක් පොළාම ඉන්න නෑනේ. මොන පොළෙන්ද නෑ ඉන්න වෙයි. මම දැනට මෙන්න මෙහෙම එක කොලයක් විතර අනින්න. එක කොලයක් විතර අනින්න. හොඳද? මේක පුතා ඒකට සූර්යාලෝකයක් ඇති. මේදී වන සූර්යාලෝකයක් ඇතිනවා. පුතේ ඔයා දන්නව නේද මම වඩ කිව්වා. මොකද එහෙම වුණ ගමන් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කළා පුතේ මෙයාගේ ඇතුලේ ග්ලූකෝස් හොදා ගන්නවා. මෙහෙම ප්‍රභා සංශ්ලේෂණය කරපු ගමන් මෙයාගේ ඇඟට ග්ලූකෝස් හදා ගන්නවා. ග්ලූකෝස් කියන කෑම වර්ගය හදා ගන්නවා. එතකොට මේ හදාගත්තු ග්ලූකෝස් ටික දැන් මේ කොළය ඇතුලේ තමයි හැදෙන්නේ. මේ හදාගන්න ග්ලූකෝස් ටික මොකද මෙයා කරන්නේ? කොළේ තියෙන සයිලර්, අණ තියෙන සයිලර් තියෙන්නේ. ඒව වැඩ කරන්න නම් ග්ලූකෝස් ඕන. එතකොට පුතේ මෙයා මේකේ යම් ප්‍රමාණයක් කාලා දානවා. ඒක. එයා යම් කිසි ප්‍රමාණයක් මේකෙන් ප්‍රයෝජනයට ගන්නවා. ග්ලූකෝස් වලින් යම් ප්‍රමාණයක් මෙයා මේකේ ප්‍රයෝජනයට ගන්නවා. පුතේ ඉතිරි ටික පිෂ්ඨයේ බවට පරිවර්තනය කරනවා. පිෂ්ඨය කියන්නේ මොනවාටද? පිටි 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 බවට පරිවර්තනය කරනවා. කරලා ළමයි ශාකපත්‍රය තුල ගබඩා කරනවා. ශාකපත්‍රය තුල ගබඩා කරනවා. දැන් මට මං කියපු දේ මතකද? මොකක්ද කියවන් කිව්වේ? සූර්යාලෝකය ලැබෙනවා. ජලය උරා ගන්නවා. දෙකයි සූර්යාලෝකය ලැබෙනවා, ජලය උරා ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඔය තුනම හම්බුනායින් පස්සේ එයා ග්ලූකෝස් නිපදවනවා. නිපදවලා මේ ශාකපත්‍රය ප්‍රයෝජනෙට ගන්නවා. වැඩිපුර තියෙන ටික තියෙනවා. මෙයා බොහොම චුට්ටක් ප්‍රයෝජනෙට ගන්න හැබැයි මෙයා ගොඩාක් හදනවා. බොහොම චුට්ටක් ප්‍රයෝජනෙට අරගෙන ඉතුරු ටික තියෙන්නේ. අන්නේ ඉතුරු ටික පුතේ පිෂ්ඨයේ බවට හරවනවා. පිටි බවට හරවනවා. පිටි බවට හරවලා ඒවා ශාකපත්‍රය ඇතුලේ ගබඩා කරගන්නවා. පිෂ්ඨයේ බවට හරවලා පුතේ ශාකපත්‍රය ඇතුලේ ඒ ආහාර ටික ගබඩා කරගන්නවා. ඊට අමතරව ඉතින් මෙයා මේ ශාකපත්‍රයේ නිපදවන ග්ලූකෝස් ටික ඔය ප්‍රබාල සංශ්ලේෂණය කරන්න ඇති මුල් තියෙන්නේ මුල් ලොකු උදව්වක් කරනවා නේ මෙයාට වතුර උරලා දීලා. ඒතර මුල් වල කෑම ඉපේ. ඒක නිසා මෙන්න මෙහෙම ශාකපත්‍ර වල නිපදවන ආහාර ටික මෙන්න මේ විදිහට පුතේ ශාක මුල් කරා වගේ දැන්ව කරා බෙදා තරිනවා. ලොකු දෙයක් කරනවා නේ. ග්ලූකෝස් හදනවා. වැඩි ටික මුල් වලට අත් යවනවා. වැඩි ටික පිෂ්ඨය කරලා ශාක පත්‍රය ඇතුලේ ගබඩා කරගන්නවා. එහෙම කරලා ළමයි අපිට ඕනනම් මේ ගහ හරියට පොර ටික අපි කඩාන අනවා. හැදෙන ගෙඩි ටිකත් අපි කඩාන කනවා. එතකොට මේ ගෙඩිය ගබඩා කරන්නේ මේ ශාක පත්‍ර විසින් ඉපදෙන ආහාර ටික තමයි. මම මේක කඩාන කනවා. එතකොට මගේ ඇඟ ඇතුළට යන්නේ මේ ශාක පත්‍ර වලින් නිවදවපු ග්ලූකෝස් පිෂ්ඨය වගේ දේවල් ටික තමයි. තේරුණාද? තේරුණා. ඉතන මේ පොඩ්ඩක් කියලා මෙල පොස් ගෙඩියක් හැදලා තියෙනවා. මම පොස් ගෙඩිය කඩාන ගිහිල්ලා ඉස්ලාම් මමගේ මදුරු ටික ගලවගෙන ගලවලා කම. අන්න මදුරු ටික හදලා දුන්නේ ඒක තුළ ආහාර ගබඩා දාලා දුන්නේ ශාක පත්‍ර වලින් නිපදවන ආහාර ටික තමයි. ඒ ඉතින් ඉඳලා නිතර දන්නේ නතර වෙනවද මම? නෑනේ. පොස් අරගෙන තවලා ඕකත් යාමන කම. නැත්නම් තම්බගෙන කම. ඒ ඉකිටින්නේ පිටි ටික එකක් මගේ ඇඟට යනවා. ඒක නිෂ්පාදනය කරන්නේ මෙයා තමයි. එතකොට මේ ශාක වලට අපි සලකනවා මදිනේ. ශාක වලට සලකනවා මදි ළමයි. ඇයි? දිනේ මෙයානේ මේ ඔක්කොම කරලා දෙන්නේ. මේ පඳුරක් ගැන හිතන්නේ. මේ මෙන්න මේ පඳුර තියෙන දිනේ ශාක පත්‍ර ප්‍රභා සංස්වේෂණය කරලා ආහාර ටික පුතේ වැඩිපුර තියෙන ආහාර ටික මෙන්න මේ බී එකවල ගබඩා කරනවා. ඇත්තටම මේ අපිට කන්නා නෙමෙයි ගබඩා කරන්නේ. ගබඩා කරන්නේ ඒගොල්ලෝගේ પરම්පරාව දිගින් දිගට කියන්නේ බීයට ගන්නවා කියලා වෙනවනේ. අන්න ඒක නිසා මේ පැලේට වුණ ආහාර ටික තමයි කියන්නේ මේ බී ඇටි බිහිමනා මේක යකිස පුතේ චුටි පැලයක් ඇති වෙන්න පුළුවන් තත්යකට කියන්නේ අලුතේ පැලයක් හැදෙනකොටදී මේ පැලේට වුණාට ආහාර ටික උදා ගන්න තමයි මේක ඇතුළට පිටි දාලා තියෙන සාර. ඉතින් අපි කරන්නේ නැහැ, තැල වෙන දෙන්නේ නැහැ.
අරගෙන දීගම් පොට්ටයින් කළා අපි කාලා දානවනේ. ඒ කියන්නේ ශාකයේ නිපදවපු ආහාරය තමයි අපි කාලා දානවා. එහෙනම් මම සාරාංශය කියන්නේ. මම සාරාංශය කියන්නේ. කොහොමද වෙන්නේ? සූර්යාලෝකය ලැබෙනවා. ශාක පත්‍රය ප්‍රවාහසංශ්ලේෂණය කරනවා. කරලා මොනවද හදන්නේ? ග්ලූකෝස් හදනවා. මේ ග්ලූකෝස් වලින් වැඩිපුර පවතින ටික මුල් කරා බෙද මුල් මුල් හඳ වගේ ප්‍රවාහසංශ්ලේෂණය නොකරන තැන් වලට බෙදලා දානවා. ඉතුරු වෙන ටික පිෂ්ඨයේ විදිහට ශාක පත්‍ර වල ගබඩා කරනවා. මේ හැරවුවට මේකේ ගෙඩි කරල් පළ යෝ මේවා හැදේවි. සමහරක් වෙලාවට මේක පුතේ අලබහේ මයින්ක වගේ දේවල් කොසල නම් අලබහේ නෑ. මේ වගේ වැඩිපුර තියෙන ආහාර ටික පස්සේ ගන්න කියලා මුල්ලල ගබඩා කරනවා. ඉතින් පුතේ මේ හැම දෙයක්ම කරන්නේ මේ හැම තැනකම තියෙන ආහාර නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ අරුම බුදුම ශාක පත්‍රය මගේ තමයි. ඇයි මම මේක අරුම බුදුමයි කියන්නේ? ඒ මේ කරන වැඩේ මෙන්න කිසිම තැනක කිසිම කෙනෙකුට කරන්න බෑ. ශාක වලට විතරමයි කරන්න පුළුවන්. වෙන කාටවත් කරන්න බෑ. එම කාට හරි කරන්න පුළුවන් නම් අනේ ඔය දුක් විඳ විඳා කෑම හොයලා තැන් තැන් වල යන්න ඕනේ නැහැ. රස්සා කරන්න ඕනේ නැහැ නමුත්. කාය කෑම බීම එහෙම හදන්න ඕනේ නැහැ. මොකද වඩ අවකට කියලා එළියට වෙලා හිටියම වඩ ප්‍රසංශන කර ගන්න පුළුවන් නෑ. ඔයාලා කෑම නිෂ්පාදනය කර ගන්න ඕනේ. අම්මට කියන්න කියන්න ඕනේ. ඔයා බඩගිනි වෙලාවට එළියට බහැර අවුවට වෙලා එන මායිනේ ප්‍රසංශන මෙහිදී නිපදවන ප්‍රධානම ඵලය වන්නේ ග්ලූකෝස්ය. මෙම ග්ලූකෝස් බවට පත් වී ශාක පත්‍රය තුළ తాවකාලිකව තැන්පත් වේ. මෙම ග්ලූකෝස් මොනවා බවට පත් වෙලාද? පිටි නේද? පිෂ්ඨයේ බවට පත් වී ශාක පත්‍රය තුළ తాවකාලිකව තැන්පත් වේ. ඉන්පසු මෙම පිෂ්ඨය ඇත්තදම පුතේ සුක්‍රෝස් බවට හැරි මෙතන ලියන්නකෝ. ඉන්පසු මේ පිෂ්ඨය සුක්‍රෝස් බවට හැරි ශාකයේ අවශ්‍ය ස්ථාන කරා පරිවහනය වේ. ලියන්නකෝ මං කියන්නේ දෙයක් කියන්නම. ඉන්පසු මේ පිෂ්ඨය සුක්‍රෝස් බවට හැරි ශාකයේ අවශ්‍ය ස්ථාන කරා පරිවහනය වේ. මේ අහන්නකෝ. මයි කිව්වේ නෑ. නමුත් කියලා දාන්නම් දැන්. මෙන්න මේ ශාක පත්‍රය ඇතුළේ ග්ලූකෝස් හැදෙනවානේ. ඊට පස්සේ මේ මුල් වලට අතිය ආහාර ටික බෙදා හරිනවානේ. බෙදා හරින්නේ ළමයි මෙන්න මේ වගේ නරමාදියන් මේක ඇතුළේ තියෙනවා. අපි යෝගට කියන ප්‍රොයම කියලා. ප්‍රොයම නාල කියලා මෙන්න මේ නාල වල කියන්නේ. පත්‍ර වල ඉඳලා මුල් කරා ගිනියෙන් මේ බඩබඩ සෙට් එකද මම කියන්නේ ප්‍රොයම නාල කියලා. මේ ප්‍රොයම නාල තුල පුතේ ආහාර ගිනියන්නේ සුක්‍රෝස් කියන හරි ලස්සන වචනය නේද? සුක්‍රෝස්. දැන් අපි වචන කීයක් ඉගෙන ගත්තද? ග්ලූකෝස් ඉගෙන ගත්තා. ඒක නම් අපි දන්න දෙයක්. පිෂ්ඨේ ඉගෙන ගත්තා. ඒකත් අපි දන්න දෙයක්. සුක්‍රෝස් ඉගෙන ගත්තා එක දන්නවද? සුක්‍රෝස් දන්නේ නම් මේ වචනේ නම් දන්නේ නැහැ. සුක්‍රෝස් කාරණා තියෙනවා මේ ඇතුලේ. නෑ. බුදියා නෙන්නේපා. සුක්‍රෝස් කොහෙන්ද කෑවේ? මන්නාලු දෙක් කෑවා. ඔයා බොහෝ විට අර උදේ කාලා තියෙන්නේ. සමහර වෙලාවට දැනුත් කකා ඇදී. තිබුර වගේ ගිල ගිලා ඇදී. ඉතින් සුක්‍රෝස් කියන්නේ සීනිවල. සීනි කියවල දාලකොට සීනි දෙන්නේ. අන්න ඒක තියෙන පොතේ සුක්‍රෝස්. ඒවට තමයි සුක්‍රෝස් කියන්නේ. අන්න ඒරෝබෝට් පරිවර්තනය කළා තමයි හිතා. මෙන්න මේ අවශ්‍ය ස්ථාන කරා මේ පරිවහණය කරන්න. තේරුණාද? ඔව්. සුක්‍රෝස් වාට වත් කරා සීනි වාට වත් කරා. කැත කතාවක් කියන්න. හොඳ නැති කතාවක් කියන්න. කට කතාවක්ද මුල කතාවක්ද නැති කතාවක් මම දන්නේ නැහැ. ඔයා තීරණය කරන්න ඕනේ කට කතාවක්ද කියලා. සභාවේ අවසරයි මා පිළිබඳ දෙට පැමිණි කට කතාවක් කියන සඳහා. පුතා මේ ඔයාලගේ පැත්තේ තියනවාද ඕල්ගස්? මම ඒ පුරණ ඇඟල ගුලියාරගේ හරාවත
සලම් ආරවිලා ඉන්නකො අනේ වැත්තේ ළමයිගේ අහන්නවල පොල් ගස් කියනවාද? ඒක එකක් අහන්න ඕනේ නැහැ. ඔයාලගේ වත්තේ මේ කවදාක පොල් ගහක් නැද යන්නේ. හැබැයි පුතේ මේ මාතකත වෙන්නේ අපේ වත්තේ පොල් ගස් උපන්න දිහායි තුනයි අන්නේ උනේ කල පැත්තේ මුදේ අනිවාර්යයෙන් වත්තේ පොල් පැල 100 200ක් තියෙනවන්නේ අනිවාර්යෙන් තියෙනවනේ. නමුත් මේ මාතර පැත්තේ වෙන ටිකක් පොල් අඩුයි පුතා. අඩුවෙන් තියෙන්නේ. මේ හැබැයි ඒකටත් එක කිතුල් ගස් තියෙනවා. ඔය නිකන් මේ හැදිච්ච කිතුල් ගස් කියනවා. ඔය පොල් ගස් වල වේලා කිතුල් ගස් වල වේලා මුදේ මෙන්න දීම ලොකු ශාකපත් හැදෙනවා නේද? අන්නවම කැට කතාවක් කියන්නේ යන්නේ හැදෙන්නේ නැහැ. මෙන්න මේ ශාකපත් හැදෙනවානේ. පොල් පොල හැදෙනවන්නේ නම නේද? ඔන්නෝම ශාකපත් හැදෙනවානේ. ඊට පස්සේ එතනින් අතර වෙන්නේ මේකේ ගෙඩි හැදෙන්නේ මල කුප්පි පෙරනවා. මෙන්න මේම මල කුප්පි පෙනවා. පිටුල් ගහ වේවා මේ පොල් ගහ වේවා මල කුප්පි පෙනවා. අපේ මිනිස්සුන්ට කරන්නේ ළමයි ඔන්නෝය මල මෙන්න මෙම අර ගන්නවා. හරි? ඔන්න දැන් මල ආවා. ඊට පස්සේ ළමයි පොඩ මලක් තිබුණා. ඒකම මොම් නිකන් හිටන්නකෝ මලක් ඇදුනා. මේගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. මේ වටේට මේ මල වටේට නළු වලින් දැම්මක් බැඳලා මල කපලා අර තියෙන එකෙන් කැටච්චක් ගාලා අරලා මේක ඇතුළට මුට්ටියක් දානවා. අනේ මේක ඇතුළට මුට්ටියක් දානවා. දැන් කතාව අහන්නකො. දැන් ගහා මේ ප්‍රභමේ පොල් අච්චේ දින කෝරඩේක දහදු ඉඳලා මහා දුක් ඉඳලා ප්‍රභා සංශ්ලේෂණය කරලා කෑමක් හදලා ඒ කෑම ටික සුප්‍රෝස් කරලා මුළු ගහව පුරාම බෙදා හරිනවා. අනේ පෞලියෙ මේ ශාකපත්‍රයේ දුක් බින්දලා ප්‍රභා සංශ්ලේෂණය කරලා ග්ලූකෝස් හදලා ඒව සුප්‍රෝස් කරලා මුළු ශාකේ පුරාම බෙදා හරිනවා. විශේෂයෙන්ම යාගේ මලටත් බෙදා හරිනවා. ඉතින් මෙතනින් දැන් පැටව හැදෙන්නේ පොල් පරම්පරාව දිගින් දිගට දිර දිග කියන්න පුළුවන් පොල් ගෙඩි නිර්මාණය වෙන පොල් මල හැදෙන්නේ මෙතන. ඒකනේ නිකුත් ඒකට හොත්තට ළමයි මොනවා කරන්නේ ආහාර සපයනවා. මගේ පොල් පැටව ටික ලොකු වෙන්නේ ලොකු වෙන්නේ පොල් පැටව වගේ ඉන්නේ අය ලොකු වෙන්නේ කියේ කියනවා. අපේ කට්ටිය ළමයි යෝක දන්න නිසා වටේ වෙම්ම දැම්ම කියවුවා. කපල ළමයි මෙන්න අර අමාරුවෙන් හදන සුප්‍රෝස් ටික මල දිගේ පුතේ වැටෙන්නට ගන්නවා මුට්ටියට. දැන් මෙන්න මල මෙන්න මුට්ටිය මල දැන් මෙන්න මෙතන කපල දාගෙන ඉන්නේ. මෙන්න දැන් පුතා බිඳුව බිඳුව වැටිලා මෙන්න දෙක වෙලාවක් යනකොට මුට්ටිය භාගයක් විතර අර පොල් ගහම වරෙන් ගත්ත සුප්‍රෝස් ටික මුට්ටිය දාගන්න. ඊළඟට මුට්ටිය අරගෙන යම ගමන් කරනවා. උදේ මේ මේව තමයි මේ ගත්ත ගමන් මේවට කියන්නේ මීරා කියලා නේද? මීරා කියලා. මීරා කියේ කවදා හරි ඔන්නවෝ ගියාමු. ඔන්නවෝ ගියාමු. ආයෙමින් වැඩියනකට අහගත්තා. මම නම් ආයෙත් ඕන තරම් මීරා කියලා දෙනවා. මම උපන්දම් කුලිය අපිට. අපේ පැත්තේ ඕන තරම් මේ මීරා තියෙනවා. අන්න ඕන තරම් මීරා දෙනවා. මම නම් කියන්නේ කාට පුළුවන් නම් මීරා තියෙනවා නම් බොන්න වෙදුල් වගේ තමයි. බොහොම ශක්තිජනක පානයක්. බොහොම ශක්තිජනක පානයක්. බොරු ඔන්නේ දිනවන විදිහට. ඔබේ ඉවරන්නේ ඇත්තමයි කියන්නේ. මීරා කියන්නේ බොහොම හොඳ ශක්තිජනක පානයක්. සම්පූර්ණයෙන්ම කියන්නේ සීනි. ඉඳවන ශක්තිය ගන්න ඕන නම් සීනි. වලින් ශක්තියම ග්ලූකෝස්ෙන් ශක්තියම අන්න හොඳ සුක්‍රෝස් පානයක්. පුළුවන් නම් තමයි මේ කීටික බිය මේ පාටික බොන්න. හැබැයි වැඩි තියෙන්නේ මෙහෙම කරන්න. දැන් මේ මීරා ටික අරගෙන එහෙම නැත්නම් ඔයා මුට්ටිය පිටින් හට්ටියකට දාලා හට්ටිය රත් කරන්න. එතකොට ජලය ටික වාෂ්ප වෙලා ගියාම මේ මීරා වල ඉතුරු වෙන මොනවා සුක්‍රෝස් ටික විතරයි සීන් ටික විතරයි. ඒ කියන්නේ අකුරු අකුරු නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව සමහර මිනිස්සු කැත වැඩක් කරන අතුරු යෝකලි අවුල තියෙනවා. පාර ආ කියනකොටම අවුල යන්නේ ඒක නිසා. මීරා හොඳයි පුතා. මීරා කියන්නේ මේ සුක්‍රෝස් පානයක් නේ. ඒක අවුලක් නෑ. අපේ මිනිස්සු නමුත් අවුල් කරනවා නේ වැඩි. මොකද
අපි මනුස්සය මේ මුට්ටිය ගැන නෙවෙයි කොහොහෙ කියලා දගෙන. උත්පත්ති ළමයි වායු කෝලේ ඉන්න යීස්ට් කියලා බිලීරයක්. යීස්ට් කියලා බිලීරයක් ඉන්නවා. මේ යීස්ට් ටික මේ මුට්ටිය ඇතුළට බහිනවා. බැහැලා පුතේ මේ මුට්ටියේ දින මේ මීරාත් එක යීස්ට් ප්‍රතික්‍රියා කරනවා. පුතේ ප්‍රතික්‍රියා කරනවා මේ මීරා ටික එතිල් මාධ්‍ය සාර බවට පත් කරනවා. එතිල් මාධ්‍ය සාර අද ෂෝක් වචන ගොඩක් ඉගෙන ගන්නවානේ. එතිල් මාධ්‍ය සාර බවට පත් කරනවා. එතිල් මාධ්‍ය සාර කියන්නේ එතිල් මාධ්‍ය සාර කියන්නේ අරක්කුවල. අරක්කුවල දෙන එතිල් මාධ්‍ය සාර. එතකොට පුතේ මේ මෙතනදී බිව්වොත් එහෙනම් මීරා බිව්වොත් මාර පිට එක්ක නේ ශක්තියක් එනවා. ශක්ති ජාන පානයක් හේතුවන් පුළුවන් මේ දුවන් පුළුවන් ගහ ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. මෙතෙන්ට ආවම පස්සේ කොනවා නම් නිකම් බොන වේ බයිට් එකේ පුත්තු වහන. එහෙමද? අනේ ඔව් මෙතනින් මෙතනින් පස්සේ නම් මේ මේ හැරේ විදිහට නම් ආයෙදින් මේ අටක ගහ තමයි මෙරි මෙරි යන්නේ. අයියෝ අපි පැත්තේ ආදියෝ ඉන්නවා ළමයි. ආහාරය යනවා. මිහා පැත්තේ යන්නේ එහා පැත්තේ විසිනවා ඊළඟ පාර මිහා පැත්තේ විසිනවා කොහොම යනවා. සික්සැක් යනවා. උපතරම් බයానකයි පුතේ කයාවේ කරගෙන එනකොට මම නම් මේ හරිය හරි පරිස්සමට එළවන්නේ. කොයි ලෝකින් අරක්කු කරේ පිරිකාරේ කාර වෙන්නා මගේ කාර එකට යට වෙලා මාව හිරීදායින් දන්නේ. මේක පාරට ළමයි පාරට වෙන්නේ මොන්සු. දෙවිනේ දෙහියක් පතන්නේ නැහැ නේ මහ සල්ලි දීලා තමයි. බලන්න මේ මෝඩ හරංගේ හැටි. ඔච්චර ගොන් අලිනේ. ඌ ඔක්තරියයි. සල්ලි දීලා රණ විදියට වෙණි වෙණි යන දඬු විද හැන්න නම් ඔය සල්ලි දීලා ගොන්න ඕනේ. අන්න අචාරුවක් හදාගන්න මඹුඩු මොඳුරක් හදාගන්න. දැන් කන්න. මේකත් හොඳයි. මේකත් හොඳයි. එන්න මේක නම් වහ. අවු ගඳේද? නේ. අනේ ළමයෝ සමහර දවස්වල මම පාරේ යනකොට මේ අපේ ගමේ උදවිය ආරෙදි හම්බ වෙනවානේ. ඉතින් මම ආරේ කියන්නේ ඉන්නේ. දැත්ටි මම ඒකට දාරේ ඉන්නේ. ඇත්තටම හරි නෑ නේද? සමේ මිනිස්සු වෙලා නේද මම හම්බුණා. ආයෙයි යා එහෙනම් ගල කාර්ගෙන ගෝනේ නෝ පුතේ සමහර දවස්වල මේ මිනිස්සු පිටරෙන් පීලා මාර ගඳක් තියෙන්නේ කාර් එකේ ඉන්දෝග නාමයෙන් පස්සේ දවස් කීපයක් යනකම් මට ඒසී එකක් දාන්න බැහැ ඉච්චර ගඳයි ගඳයි කියන්නේ ගඳේ කිය හොඳ මේක හොඳ මොම්නේ යන්නේ නෝ ළමයි කාර් එකෙන් නැග ගාම බීලා වුහම් අර අරක්කු ගඳ යනම කාර් එකටනේ මම දන්නේ නැහැ නම මේ මනුස්සන මොනාද කරන්නේ කියලා නේ. ඔයාට දෙකීමක් තියෙනවද? ওই සිකරට් දීපු මනුස්සයෙගේ ඊයේ টয়ලට් එකකටවත් යන්න පුළුවන්. සිකරට් දීපු මනුස්සයෙ යන টয়ලට් එකකට යන්න පුළුවන්. টয়ලට් එකේ යන්න පුළුවන්. ගඳයි ළමයි. টয়ලට් එකට ගිහලා සින්දු කියන්නේ නැහැ. টয়ලට් එකට ගිහලා මේ වෙන දෙයක් කරන්නේ නැහැ. ඔතන යන මේ මල පාප ඉඳ කරන එකනේ අපි කරන්නේ. මම මුත්‍රාදිය දෙහැරගෙන ඉගෙන ගන්න ඒක කොමනක් ගඳයි ඕන කෙනෙකුට ගඳයි එහෙම නෙමෙයි ළමයි අර මිනිස්සුන්ගේ ගාම මහා අසාමාන්‍ය ගඳක් එන්නේ කෙනෙක් පාවිච්චි කරපු টয়ලට් එකකට වතුර දාන සුද්ධ කරගෙන ගියාම ලොකු අවුලක් නැහැ ඉන්නේ යන්න පුළුවන් හැබැයි ඒ කෙනෙකුට එක টয়ලට් එකක් ගන්න හදන්න බෑ එහෙම කරන්නේ නැන්නේ ඉතින් ඒ එකයි එහෙම යන්න පුළුවන් හැබැයි ඔයාලගේද කවුරු හරි කෙනෙක් සිකරට් ගන්නවා කියලා හිතන්න මේ ළමයි I think අජුටයි මොකද even toilet එකට යන්නවත් හිතේ නෑනේ මේ ගෙදර තාත්තාය ආවයි කවුරු හරි කෙනෙක් සිගරට් බොනවා නම් අනේ දැඩිසේ යාර කියන්නේ එයක් ඉවරයි පහුරක් ඉවරයි toilet එකක් ඉවරයි පෙනහඳුත් ඉවරයි ඔක්කොම හමනේ අප්‍රිය කරන්න දැන් හිතන්න ඔයාලා ගෙදර කවුරු හරි කෙනෙක් සිගරට් බොනවා කියලා toilet එකට ගියන ආවෙන් පස්සේ දොස් කියන අයියෝ මොකද්ද තාත්තේ මාර ගඳයිනේ toilet එක අර වත්තපල් හැදෙන යන්නේ වඩවලේට ඇයියා ගඳ අනේ කියලා අට්ටපජාත කරලා ගන්න නෝන්ඩිව කරලා ගන්න ඒව කරලා හැරෙ මුළුහන්නම් ඔය සිරත් ගුණේක නතර කරා පිනක් වෙනා ආත්ම ගාන කරගන්න පිනක් තේරුණාද ඔව් මේ දැන් මම ඔය පාසල් සංසේෂණේ ගැන කියන්න ආදී
නතරුනේ සිගරට් එකක් ගන්න. ඕගනේ දිවැඩේදී මූත් කරගන්න දෙයි. හා හා හා. මෙයාට ඇනේ මහා ලක්ෂණ දෙයක් වඩ කියලා දුන්නා. බලන්න කියලා දුන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය කළා මොනවද දන්නේ? ග්ලූකෝස් හදනවා. ඒ ග්ලූකෝස් ටික මෙයා ප්‍රයෝජනට ගන්නවා ටිකක්. තව ටීර ටිකක් මෙයා මොකද කරන්නේ? मलखला මම කියනවට චුට්ටක් හරි බීලා බලන්න මේලා ටික පරිමාණි ගන්න. කැණීම කැණි රසය හරි රසයි මේක. මම නම් බීලා තියෙනවා. අම්බෝ මෙතෙන්ට ගණන් බොන්න එපා. බීලා ගල් ගන්න වැඩි වැඩි ඉන්න එපා. බොනවා නම් අර පොල් ගහෙන් බාහු ගමක් පැහෙන්න ඉස්සලා බොන්න ඕන. පැහුණයින් පස්සේ බිගුත් එහෙම ඇතිල් මදසාර. වැනි වැනි යන්න වෙන සික්සැක් ක්‍රමයට. ඊට පස්සේ තව ටිකක් වෙලා දීපොතිය විනා කිරි බවට පරිවර්තනය වෙනවා. එතනින් බිගුත් බොන්නේ එතන කැමර දාලා රසවත් කරගන්න. හරි. දැන් සුදුපුතාට තේරුණාද මේක? තේරුණා. ආ. දැන් බලන්න මේ මන් නෝට් එක දුන්නේ හරිනේද කියලා. කොහ මෙන්න. ඉන්පසු මේ පිෂ්ඨය මොනවා බවට හැරීද? පිෂ්ඨය සුක්‍රෝස් බවට හැරී ශාකයේ විවිධ ස්ථාන කරා පරිවහණය වේ. එනම් ශාක පත්‍රය බුදා මේක. ඒ කියන්නේ පුතේ ඔයාට සැකයක් තියනවා මේ ඇත්තටම මේ ශාක පත්‍රේ ප්‍රභා සංශ්ලේෂණය කරනවද නැද්ද කරනවද නැද්ද කියලා වඩ ගැටලුවක් තියනවා නේද ප්‍රභා සංශ්ලේෂණය කරනවද නැද්ද කියලා මෙයා ගැටලුවක් තියනවා වඩ කරන් තියෙන ලේසිම දෙයක් කියන්නේ මේ ශාක පත්‍රේ කඩලා අරගන්න කඩලා අරගෙන මේක ඇතුලේ පුතේ ග්ලූකෝස් තියනවද කියලා බලන්න හරි අමාරුයි මේ ග්ලූකෝස් තියනවද කියලා බලන්න හරි අමාරුයි මියා ගා පිෂ්ඨයේ තියනවා පිටි තියනවා හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ දැන් දැනු ශාකපත්‍රයක් අන්න ගත්තාන් කෝබේක පිටි එහෙම නම් පිටි නෑ මේක ශාකපත්‍රය ඇතුලේ තියෙනවා අපිට දෙන්නන්නේ නැහැ ඒතර මේ ශාකපත්‍රයක් ඇතුලේ තියෙන පිටි නම් හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අපිට විද්‍යාගාරයේ පුතා පිටි නැත්නම් පිෂ්ඨය අඳුර ගන්න තියෙන ලේසියම වැඩේ තමයි මේකට අයඩින් දාන්නේ මොනවාද අයඩින් බින්දුවක් දාන්න. තාපුවම එයා හරි පිෂ්ඨය දිනනවා නම් එයා කද දම් පාඩක් එනවා. උදාහරණයක් විතර ඉන්නේ දැන් පාන් කෑල්ලක් අරගෙන ඔයා අයඩින් දානකොට අනිවාර්යෙන් පාන් කෑල්ල කද දම් පාඩ වෙනවා. මේ වොන්න මම වීඩියෝ එකක් තියලා පෙන්නන්න. හැබැයි පුතේ ඔයා ගන්න කෝ මස් කෑල්ල ඒක තමයි. එයාමද ගන්න ඉතින් අරගෙන අයඩින් දානකොට එහෙම පුතේ වෙනසක් නැහැ. වෙනසක් නැහැ. මොකද මස්සල පිටි නැහැ. ඒ නිසා දම්පාඩ වෙන විදිහක් නැහැ. පිටි තියෙනේ වට ගන්න දැන් මොකක් ඇයි අනිවාර්යෙන් දම්පාඩ වෙනවා. ඒකත් ඔන්න ඔළුවේ තියාගෙන ඉන්න. එහෙනම් මට දැනගන්න උවමනා වෙනවා සුදුසුත්තේ මේ ශාක පත්‍රය ප්‍රභා සංශ්ලේෂණය කරනවද නැද්ද කියලා. මේ දැන් ඉතින් කොච්චර යන හරි මම මේකවන් කියලා ඉන්න. ඒ තමයි මේ. අපි බොහොම ලස්සනට වසරක් පටන් ගත්තා. දවස් කීපයකට කලින් ඉතින් මේ බොහෝ ශෝක ළමයි ටිකක් මත ලැබුණා අනේගේ හතුරින්ම සතුටේ යටවසර ගැන නම් මේ හරිම ආදරණීය ශෝක දරුවෝ ටිකක් ලැබුණා මගේ පෞද්ගලික පන්ති සඳහා මගේ පෞද්ගලික පන්ති සඳහා ගොඩක් දරුවෝ සම්බන්ධ වුණා සහභාගී වුණා සිස්ටම් එකේ රෙජිස්ටර් ආවා ඉතින් මේ යම් කිසි කෙනෙකුට තාමත් ගෲප් එකට ජොයින් වෙන්න බැරුව ගියා නම් මෙන්න මේ අවස්ථාව දෙන්නේ ඔයාට ගෲප් එකට වුමනා කෙනෙකුට ජොයින් වෙන්න. පොඩ්ඩක් එන්න. සැපර දෙන්න.
බන්තරානේ chat එකට ගිහිල්ලා බලන්න. ඔන්න මම මගේ පෞද්ගලික පන්තියේ टेलीग्राम ग्रुप के लिंक एक आट दम्मा පෞද්ගලික පන්තියේ පුතේ මේ දවස්වල අපි විද්‍යුතය ගණන් වෙන ඉන්නේ. ඔය අධිහිගේදී මගෙන් විද්‍යුතය නිෂ්පාදනය කරා. එතකොට මීනාගේදී මගෙන් විද්‍යුතය නිෂ්පාදනය කරා. මේ කොඩම chat box එක දැම්ම link එක. ඒ වගේ බොහොම ලස්සන පරීක්ෂණ ගොඩක් කරන මේ චිත්‍රම videos වෙනන බොහොම ලස්සන පන්තියක් අපි ආරම්භ කරා. පන්තිය සඳහා සහභාගී නොවුණු දරුවෝ ඉන්නවා නම් කැමති දරුවෝ ඉන්නවා නම් සහභාගී වෙන්න. ඕන කෙනෙකුට අවස්ථාවක් තියෙනවා පන්තිය කරා එන්න. සහ තව එක උදව්වක් මම ඔයගෙන් ඉල්ලනවා. ඒ තමයි චොඩි පුතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා හිතේ. ගොඩාක් දරුවෝ ඉලෙක්ට්‍රොනික වලට ආසයිනේ. අන්නේ ගොඩාක් දරුවෝ ඉලෙක්ට්‍රොනික වලට ආසයිනේ. බල්පත්තු කරන්න, හදන්න, සර්කිට් හදන්න, ඔය තුපාන් වානවල මියුසික් හදන්න, එක එක මියුසික් කියන සර්කිට් හදන්න ඒවල මට ආසයිනේ. ඉතින් ඒක නිසා මම තීරණය කරා පුතා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පන්තියක් පටන් ගන්න කියලා. ඒකට සඳහා සහභාගී වෙන්නේ කැමති දරුවෝ ටික විතරයි සහභාගී වෙන්නේ. එතකොට මේ අපි බොහොම ලස්සන වැඩක් කරමු හොදේ. කොහොමද තනිය ලස්සන දෙයක් කරමු. මම හරි ආසයෙන් ඉන්නේ ඉලෙක්ට්‍රොනික පන්තියක් පටන් ගන්න. මේ දවස්සක් දෙකක් ඇතුළතම මම ඉක්මනට පටන් ගන්නවා. ඒ ඉලෙක්ට්‍රොනික පන්තිය සඳහා සහභාගී වෙන්නේ කැමති දරුවෝ ටික මේක හරහා ජොයින් වෙන්න පුතේ ගෲප් එකකට Telegram ගෲප් එකකට මම මේකට පණිවිඩය දෙන්නම් කොහොමද අපි කරන්නේ කියලා. ඉතින් මේ කට්ටිය මේකත් බලලා අරගෙන අපි මේ වැඩේ කරගමු. ඔව් ඒක කරගමු. තව චූටි දෙයක් ඔයගෙන් මට ඉල්ලන්නවා. මේ දැන් ඔයා මගේ ගෲප් එකට ජොයින් වුණානේ. වාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම ඔයාගේ අටවසර යාළුවෝ ටික ඒ ගෲප් එකට ජොයින් කරවන්න හොඳේ. මේක තර්ජනයක් අර්ජනයක් නෙමෙයි ඉල්ලීමක් විතරයි. එහෙම කරන්නද? එතකොට අපිට ඒ හැමෝටම අපේ පණිවිඩය දෙන්න පුළුවන් නේ සිද්ධාර පණිවිඩේ. නිරංගසගේ පණිවිඩේ හැමෝම අතර ප්‍රචාරය කරලා දාන්න පුළුවන්. වටිනවනේ. නේද? මේ සැකයක් නෑ පුතේ. ලංකාවේ තියෙන හොඳම විද්‍යාපන්තිය තමයි වැයකට. හැම අවුරුද්දකම මිචෙල් දවසකට මේක විවෘතලා තිබෙන මාතරට දිලියත්තර දකුණු බලාතර විතරයි. නේ? දකුණු බලාතර විතරයි. දැන් මුල් ලංකාවටම පන්තිය अवसान प्रतिपाल विशेष ඒක කරනතරද මැජික් එකක් නෑ. ඔය බඩු ගෙන්නලා නෑ. ඒක නිසා විශේෂ දෙයක් වෙන්නන්නත් ඕන. මම විශේෂ දෙයක් වෙන්නලා ඉන්නවා. උතම මේ අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ හරි අමුතු සතෙක් ගැනනේ. හරිම අමුතු සතෙක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. බලන්න ඉන්නවද? හා කියන්නේ. බලන්න ඉන්නවද? ෂෝ. मम उपड़े मम्मी उपड़ा कैपूपे मम्मी कपावे मेरे
උකුලා ඉතින් එතනින් ඉවරයි ඔය කෑලි තුන හතර ගැපුවොත් එම උකුලා සමාප්ත වෙලා යනවා. ඔව්. ඉතින් මේ හැබැයි නමයි මම ඔයාට සතෙක්ව පෙන්වන්නයි යන්නේ චුට්ටෝනේ. මම ওই පුතාට සතෙක්ව පෙන්වන්නයි යන්නේ. එයාව නම් කොච්චර කෑලි ගණනකට කැපුවා අනේ නැරෙන්නේ නෑනේ. මේ මියා කෑලි කෑලි වල කැපුවොත් මියා thank you කියලා තෝරන්න කියලා. මේ ස්තුති කරා ඉවරයි. ආනේ මම කැනේරිය ගැන පෙන්වනවද? උදේ මම කැනේරිය ගැන පෙන්වනවද? නෑ. හරි. දැන් කැනේරිය ගැන පෙන්වන්න. හරි. නෑ නෑ හොඳයි. මෙයාගේ නම තමයි කැනේරිය. උදේ මම මෙයා කැරි කැරි වල කැපුවා. මම කිව්වා ස්තුති කරයි. අනේ thank you. හසරංගි මාව කැලි කැලි වල කැපුවා කියලා තමයි මෙයා කියන්නේ. හේතුව හේතුව තමයි පුතේ මෙහෙම කැලි කැලි වලට මෙයා කැපුවාම දැන් එක කැලලක් ගන්නකො මෙන්න මේ වගේ එක කැලල මේ මෙන්න මේ එක කැලලට පුළුවන් අලුතෙන් පැනේරියක් ගන්න පරිවර්තනය. ඒතර මෙයාගේ කොටස් 10කට කැපුවා නම් මේ හැම කොටසකටම පුළුවන් තවත් 10 දෙනෙක් බවට පත් වෙනවා. එතකොට මියා කොටස් 10 කට කැපුවා නම් දැන් ඉස්සලා හිටියේ එක පැනේරියයි. දැන් මොන්නේ ඉන්නවා පැනේරියල කෙලින්ම 10 දෙනෙක්. පැහැදිලි මාරයිනේ. මේ කවුද ළමයි මේ දේවල් නැවුවේ මේ ලෝකෙට? කවුද මේ අනුභවතුම දේවල් මේ ලෝකෙට ගෙනා? දන්නේ නැහැ. අපි විද්‍යාවේදී තමයි ඉතින් මේවා හොයලා බලන්නේ. අපි සිංහල වලදී මේ වගේ දේවල් දන්නේ නැහැ. නැන්නේ නැහැනේ නැහැනේ. හරි. මම ඔන්න ඔයාලට මියා කෑලි කෑලි වැඩ කපලා පෙන්නන්න යන්න. පෞසිද්ධ වෙනවද? අපෝ දන්නේ නැහැ. දන්නේ පෞසිද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. でも本当にすごいのはここからなんです。プラナリアの体を半分に切ってしまっても頭の部分はそれだけで生きて尻尾の部分もそれだけで生きていけるのです。でも本当に本当にすごいのはここからなんです。ここからです。体を5つのパーツに切りバラバラに分けても、5つの小さな体たちはそれぞれがそれぞれで生き続けていけるのです。でも本当に本当に本当にすごいのはこれからなんです。尻尾を切られた頭だけのパーツから再び尻尾が生えてくるのです。そして時間とともにその長さを伸ばし再び元の大きさにまで戻ってしまうのです。そしてなんと頭を切られた尻尾だけのパーツからは頭が生え、そして目まで再生されるのです。日を追うごとに体は戻っていき、数週間で元の体に戻っていくんです。一匹の体から2匹が再生したということです。そしてなんとなんと5つにバラバラになった体のパーツも全て元の体に戻っていってしまうのです。最初は1匹だったのが5匹。විද්‍යාවන්ට ආවම හැරෙන්නත් වෙනවා මදි. ඉතින් ඉවරයි වෙනවානේ. හරි. අපි මෙයාගේ දිගේ ඉස්සරහට යනවා. ලබන සතියේ අපි මැජික් එකක් කරලා ඇස්ති වෙනවා. සහ මේ සතියේ ඔයාගේ මේ පන්තියට සූදානම් වෙන්න හැමෝම අපි විදුලිය ගැන තමයි මේ දවස්වල ඉගෙන ගන්න මේ ඉන්නේ. විදුලිය ගැන බොහොම ලස්සන දෙයක් ඉගෙන ගන්නවා. තාමත් පන්තිය සඳහා සහභාගී නොවන දරුවෝ ටික කැමති දරුවෝ ඉන්නවා නම් මගේ පෞද්ගලික පන්තිය සඳහා
සහභාගී වෙන්න කැමති දරුවෝ විතරයි. ඔකේ හරි එහෙනම් good luck. හැමෝටම උසස්මයි. I want මගේ පැටියෝ අපි ලබන සතියේ හමු වෙනවා.